ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම් ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් එක් අයෙකු මිය ගියා. 38 වැනි මාළු ව්‍යාපාරිකයෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා. මාළු මිලදී ගැනීමට පැමිණි තවත් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක් වුණා. ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහ රෝල්ට ඇතුළත් කෙරුණා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අහංගම ගොවියාපාර ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය අගෝස්තු 4 වනදා වෙඩිතබා ඝාතනය කළ අයගේ සහෝදරයා බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර කොහුවල පොලිස් වසමේ සරණංකර පරපදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ. වෙඩිවේදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. 43 හැවිරිදි ඔහු දෙහිවල නැදිමල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යතුරු පැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි හෙළිවුණේ. තංගල්ල අලුත්ගොඩ පොල්තවන දෙමෙට වලවැව ආසන්නයේ පාළු ඉඩමක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වන අවිවාහක පුද්ගලයෙක්. මොහු මහා පරිමාණ ගවහිමියෙක්. මේ අතර කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේදීද වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිද්ධියෙන් 30 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මනුෂ්‍ය ඝාතන හතරම සලකා බැලුවහම මෙහි කිසිම ආකාරයකට දේශපාලනික පසුබිමක් හෝ මේ දේශපාලන ක්‍රියාකාරකම්වල පසුගිය කාල සීමාව තුළ නිරත වූ අය නෙවෙයි. හුදෙක්ව සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධතාවය මත සිදුවෙච්චි ඝාතන බව නිරීක්ෂණය වෙනවා. එයාගේම නැත්නම් පෞද්ගලිකව යම් ඔවුන් අතර ඇතිවෙච්චි යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් නිසා ඇතිවුණු විරසකතාවයන් උඩ මෙවැනි මනුෂ්‍ය ඝාතන සිදුවෙලා තියෙන බව නිරීක්ෂණය වෙනවා.